අලිත් එක්කෙති අපිත් නාමු. මැනිකා දැම් පින්නවල වුණාට මෙයා කලින් හිටියේ මේලු පිල්ලේ ප්‍රභාකරන් ගාව. ස්විමින් පූල්ගේ ස්විම් එකක් දාන ගමන් ඔගොල්ලොන්ට මේ වගේ දැවන්ත අලි නානව බලන්න පුළුවන්ද? ඉතින් හොල් එලිෆන්ට් පාක් හොටෙල් එකට ආවතින් පින්නවල මේ දර්ශනය මේ විදිහටම බලන්න පුළුවන්. දකුණු ආසියාවටම ප්‍රථම අවස්ථාවට තමයි මේ වගේ නිවුන්නු පැටවු ලැබිලා ඉන්නේ. මේ විදියට අලි දිහා බල බල කෑම කනවා කියන්නේ මොන වගේ අත්දැකීමක්ද කියලා ඕගොල්ලන්ට හිතාගන්න පුළුවන්ද? අද පින්නවල ඉඳලා මේ සුපිරි අත්දැකීමකුත් එක්ක මේ බෙට්ටොක් සුරතලුම් වෙනුවෙන්. ආසියාවේ ලොකුම කැමරා මාකට් එක ටෙක්කො ෂොප් එකට නැත්තම් වෙබ් එකට camera.lk.com. ඔන්න ඉතින් පෙටෝක් අපි ආවා පින්නවලට. දවස් ගාණක් තිස්සේ මම අපි කිව්වා අපි එනවා කියලා. ඒ වගේම මෙහි අලුතෙන් ඉපදෙච්ච අලි පැටියෙකුත් ඉන්නවා. තාම නමක් නම් දාලා නැහැ. ඉතින් වෙලාවක් කලාවක් බලලා එයාටත් නමක් දාවි. ශාන්ති තමයි එයාගේ අම්මා. ඉතින් ඒ කතන්දරෙත් තියෙනවා. ඒ කතන්දරෙත් අපි පෙන්නන්න. ඉතින් පින්නවල ගැන කතා කරමු. මේ වෙද්දි අලි 70ක් අලි ඇත්තු 70ක් පින්නවල ඉන්නවා. ඒකෙන් ගැහණු සතුන් 40ක් ඉන්නවා. පිරිමි සතුන් 30ක් ඉන්නවා. හැබැයි අලුත් පැටිය ඉපදෙන්න කලින් 69යි හිටියේ. ඒ කියන්නේ පිරිමි සත්තු 29යි. අපි එහෙනම් යන් පින්නවල බලන්න. පින්නවල අලි අනාථාගාරයේ නැත්නම් අලි සංරක්ෂණය කරන ස්ථානයේ මේ වෙද්දී ඇත්තු 3 දෙනෙක් ඉන්නවා. ඉතින් මේ ඇත්තු 3 දෙනා තමයි සුමන, පණ්ඩු සහ කඩොල් කියන්නේ. ඉතින් ඒ අතරින් තව විශේෂ කාරණා කීපයක් තියෙනවා මේ පින්නවලින් කරන. මොකද ලංකාවේ සංස්කෘතියත් එක්ක බැඳිච්ච පෙරහැරට අලි ඇතුන් ලබා දීම සිදු කරන්නේ පින්නවල වගේ තැන්වලින් තමයි. ඉතින් පින්නවල ඒ එක ස්ථානයක්. ඒ වගේම පිටරටවලට විදේශ සම්බන්ධතා තර කර ගැනීම සඳහා සමාජලට සතුන් හුවමාරු වෙනවා. ඒ වගේ අවස්ථාවලත් පින්නවලින් අලි ඇත්තු ඒ විදේශ රටවල් වලට යනවා. ඉතින් ඊට අමතරව සාමාන්‍යයෙන් අපි හැමෝම කැමතිනේ අලුත උපන් අලි පැටියෝ බලන්න. සාමාන්‍ය ඔයගොල්ලෝ හිතන්නේ අලුත උපන් අලි පැටියෙක්ගේ බර කොච්චර වෙනවා කියලා. සමහර අපේ බර වැඩුණු අපේ සාමාන්‍යයෙන් අපේ බර ඉක්මවා ගියාම සාමාන්‍යයෙන් 80ක් විතර වෙනවා. අලි පැටියෙක් ඉපදෙනකොට තියෙන්න ඕන බර කිලෝග්‍රෑම් 80යි 100යි අතර කියලා තමයි පින්නවලින් අපිට කිව්වේ. ඒත් එක්කම තව විශේෂ කාරණාවක් තියෙනවා. දැන් මේ පින්නවලින් කරනවනේ මෞපිය කැපකරු ක්‍රියාවලිය. ඉතින් ඒ ක්‍රියාවලියත් එක්ක මේ වෙද්දි ගොඩක් පින්නවල ගැන කතා කරනවා වැඩි. මොකද මෙහි ඉපදෙන පැටව, ඒ වගේම අවුරුදු 5ක් අතර ඉන්න පැටවුන්ට මෞපිය කැපකරු ක්‍රමයෙන් අපිට ඒගොල්ලෝ වෙනුවෙන් වියදම් කිරීමේ හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 5යි අතර අලියෙක්ට රුපියල් 12,000ක් විතර යනවා කියලා තමයි කියන්නේ එක දවසකට. ඉතින් එතකොට සාමාන්‍යයෙන් මාසෙකට යම්කිසි ලොකු මුදලක් යනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් නම් ඒ වගේ මෞතිය කැපකරු ක්‍රමයකට දායක වෙලා අලියෙක් ඕගොල්ලන්ටත් ආදාය ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් මෙහෙ තමයි ඒගොල්ලෝගේ ගෙදර වෙන්නේ. හැබැයි ඕගොල්ලන්ට ඒගොල්ලෝගේ පිරිවය දරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේ හොඳ වැඩක් කරන්න පුළුවන්. I'm a traveling spirit, I've seen many shows from the West Pacific to the island of Kenya.
They treat me like a son anywhere I go. And even though no one can tell, I still feel that I'm alone. I'm alone. Pinnawala ඉඳන් ලංකාවට දායාද වෙලා තියෙනවා අලි 76 දෙනෙක්. ඒ කියන්නේ අලි පැටව 76 දෙනෙක් පින්නවලින් අභිජනනයට ලක් වෙලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවද පින්නවල පළවෙනියටම ඉපදිච්ච අලි පැටියා කවුද කියලා? එයා තමයි සුකුමාලි කියන්නේ. සුකුමාලි තමයි පින්නවලින් ලංකාවට නැත්නම් පින්නවල බිහි වෙච්ච පළවෙනි අලි පැටියා. සාමාන්‍යයෙන් මේගොල්ලෝ නාන්න යනකොට රංචුවක් ගෙදර නාන්න ගියොතින් නාන්න යන්නේ ගෑනු සත්තු සහ කුඩා පැටව. පිරිමි සත්තු නාවන්නේ වෙනම ස්ථානයක මේගොල්ලෝ නෑවට පස්සේ. ඒ විදිහට තමයි සාමාන්‍යයෙන් මේගොල්ලොන්ගේ ස්ථාන කිරීම නැත්නම් නාවන කටයුතු සිදු වෙන්නේ අපි අර ගිහිපු මහවයේ. පින්නවල අලි අනාථාගාරය 1975 පෙබරවාරි 16 වෙනිදා තමයි ස්ටාර්ට් කරලා තියෙන්නේ නැත්නම් පටන් අරගෙන තියෙන්නේ. එතනින් එහාට ඒ පටන් ගනිද්දී අලි 5 දෙනෙක්ගෙන් තමයි මේ තැන පටන් අරගෙන තියෙන්නේ. මාතලි, කුමාරි, නීලා, විජය සහ කදිරගෙන් තමයි මේක පටන් අරන් තියෙන්නේ. ඉතින් මාතලි තාමත් මෙහෙ ඉන්නවා. ඒ වගේම තව අලි 3 දෙනෙක් මෙහෙ ඉන්නවා. දෙන්නෙක් මේ වෙද්දී අපිට දකින්න නැහැ ඒගොල්ලෝ නැති වෙලා. හැබැයි මාතලි තමයි මේ අලි රංචුවේම නායකත්වය ගෙන කටයුතු කරන නායිකාව වෙලා තියෙන්නේ මේ වෙද්දී. පින්නවල අලි අනාථාගාරය කියන්නේ මේ වගේ අහිංසක අලියත්තුන්ට හරිම ලස්සන නිවහනක්. ඉතින් මේ වගේ ඇවිල්ලා මේ අලි නාවල අලිත් එක්ක අපිත් නාන්න පුළුවන් හොඳ තැනක්. මේ වගේ ඉතින් ලෝකෙටම තියෙන්නේ මෙච්චර වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් මේකට එන කට්ටියට පින්නවලට එන කට්ටියට රුපියල් 885ක් වගේ සුළු මුදලක් දීලා මේ අලි නාවල අලිත් එක්ක මේ විදිහට විනෝද වෙන්න හැකියාව තියෙනවා. ඉතින් පින්නවල අපිට නම් මේක මාර අත්දැකීමක්. අලිත් එක්ක ඉතින් අපිත් නාමු. I'm alone. Leave me stranded. I know how to handle it on my own. මේ තමයි මැනිකා. මැනිකා දැන් පින්නවල උනාට මෙයා කලින් හිටියේ මේළු පිල්ලේ ප්‍රභාකරන් ගාව. ඉතින් ප්‍රභාකරන් කියන්නේ LTT සංවිධානයේ නායකයන් හිටපු නායකයා. ඉතින් ඒ දවස්වල ප්‍රභාකරන්ට තිබිලා තියෙන පොඩි විනෝද උද්‍යානයක්. ඒකෙදි තමයි සත්තු මුදා ගන්නකොට මැනිකව මුදාගෙන පින්නවලට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් පින්නවල ඇත්තතුරු සෙවනේ මැනිකා කියන්නේ හරි දඟකාර ඇතින්නක්. ඒ වගේම තමයි ගොඩක් කලින්ට ඒගොල්ලන්ගේ ළඟටම ගිහිල්ලා කන්න දෙනවා කියලා අපිට කිව්වා. ඒගොල්ලෝ සමහරලාට අපි හිතමු කොමස්තක ඉන්නවා කියලා නැත්නම් මද කිපෙන අවස්ථාවේ. එතකොට ඒගොල්ලොන්ට කන්න දෙන්නත් මැනිකා ගිහිල්ලා ඒ කෑම ටික දාලා එනවා කියලා තමයි කියන්නේ. ඉතින් එච්චර හරි ෆ්‍රෙන්ඩ්ලි, මිත්‍රශීලි කීකරු කැරක්ටර් එකක් තමයි මැනිකා. පින්නවල අලි අනාථාගාරයේ විවෘත කරේ 1975 පෙබරවාරි 16. ඒ විවෘත කරන අවස්ථාවේදී මේ ඉන්න නීලා පොඩි පැටියෙක්. හැබැයි දැන් මෙයා තාත්තා කෙනෙක්. ඉතින් එතකොට විවෘත කරන අවධියේ ඉඳලම පින්නවල පටන් ගත්ත දවසේ ඉඳලම මෙහෙ ඉන්න අලියෙක් තමයි නීලා කියන්නේ. හැබැයි දැන් තාත්තා කෙනෙක්. දැන් ඉතින් අවුරුදු 50කටත් වඩා වැඩි ඇති. මේ තමයි ඉතින් පින්නවල. පින්නවල අලි අනාථාගාරයට ආවම මෙතන මාර විශේෂත්වයක් තියෙන තව එක සිද්ධියක් තියෙනවා. ඒ තමයි ලංකාවේ නැත්තම් දකුණු ආසියාවෙන් ගත්තොතින් නිවුන්නු
අලි පැටව් දෙන්නෙක් එකට හම්බවෙච් අවස්ථාව වාර්තා වෙන්නේ පින්නවල අනියතාතාකාරෙන්. අර මගේ පිටිපස්සේ සෙල්ලං කරන හතර දෙනාගෙන් දෙන්න තමයි ට්වීන්ස්ලා. එකගැන්නේ දිසා සහ සජ්ජනා. ඒ දෙන්න තමයි අර අතන සෙල්ලං කරන්නේ වතුරට බැහැලා. ඉතින් ඒ දෙන්නත් එක්ක තව දෙන්නෙක් ඉන්නවා ඒගොල්ලොන්ගේ සහයට. හැබැයි ඒ දෙන්න ට්වීන්ස්ලා නෙමෙයි. අර දෙන්න තමයි ට්වීන්ස්ලා. දකුණු ආසියාවටම ප්‍රථම අවස්ථාවට තමයි මේ වගේ නිවුන්නු පැටවු ලැබිලා ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ අම්මත් අපිට බලාගන්න පුළුවන් මෙතන ඉන්නවා. ඉතින් එයා අම්මත් අපේ කැමරා කාචයට අපි හසු කරගත්තා. ඉතින් මේ වගේ හරි සුන්දර තැනක් තමයි පින්නවල අනියතාගාරය කියන්නේ. අපි තවදුරටත් යන් තායන් ගිහිල්ලා බලමු මොනවද තව තියෙන විශේෂ දේවල් කියලා. ඉතින් අද දවස මාර දවසක් අපි මාර අත්දැකීමක් ලබා ගන්නවා. ඉතින් පින්නවලට ආපු වෙලේ මම මේ ඇවිල්ලින්නේ හොටෙල් එලිෆන් පාර්ක් එකට. අද රාත්‍රිය අපිට ගත කරන්න හොටෙල් එලිෆන් පාර්ක් එකේ ලස්සන විදිහට සූදානම් කරලා තියෙනවා. ජීවිතේ එක පාරක් හරි විඳින්න ඕන view එකක් තමයි මේක. ඒ කියන්නේ රූම් එක ඇරපු ගමන් ඔයගොල්ලන්ට පේන්නේ අලි නානවන. ඔයගොල්ලෝ කනකොට පේන්නේ අලි නාන දර්ශනයක් නා. මොනතරම් වටිනාකමක් ඒකේ තියෙනවද? මොනතරම් සුන්දරත්වයක් ඒකේ තියෙනවද? මං හිතන්නේ නෑ මේ වගේ තව view එකක් ඕගොල්ලන්ට බලාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් හොටෙල් එලිෆන් පාර්ක් එකට යමු. කීල බලමු. අයිබෝන්. අයිබෝන්. ජීජෝ. පින්නවල එලිෆන් පාර්ක් හොටෙල් එකේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ශාන්ත මහත්ම තමයි කලමනාකාරීතුමා. ඉතින් බොහොම ස්තුති අපිට අද නැවත සපයනවට. අපි හම්බෙන්නයිලා මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙනවා. ඉතින් අපිට කියන්නකෝ දැන් මේ හොටෙල් එක ගොඩක් කල්ද පටන් අරගෙන? ඔව් මේ ආයතනේ පටන් ගත්තේ 2000 වර්ෂයේදී. එතකොට පොඩියට තමයි මේක ඇත්තටම පටන් ගත්තේ. දැන් විශාල බින් විශාල ගොඩනැගිල්ලක් සහිතව කාමර 20ක් 25කින් සමමිත ලොකු ආයතනයක් වෙලා තියෙනවා. ඒ වගේම පූල් එකක්, ඒ වගේ හෝටල් සංකීර්ණයක අදාළ කරන විශේෂ පහසුකම් යටතේ දැන්ට කරගෙන යනවා. මේකේ විශේෂත්වය තියෙන්නේ මේ දර්ශන පතේ නැත්නම් මේ view එක. අපි රූම් එකක් ඇරියත් අපිට පේන්නේ අලි නානවා, නැත්නම් අලි ඉන්නවා, එයා පැත්තේ ඉන්නවා මොනරු. ඒක ගැන පොඩ්ඩක් විස්තරයක් කියන්නකො. කොහෙන්ද ඇයි මේ වගේ අපි ඉස්සර කාලේ මේ ටෙන්ට් එද්දි මේ වගේව තිබ්බේ නැහැනේ? ඔව් ඒක ඇත්ත. මොකද මේ අපි ඇත්තටම අපි මේක වාසනාවට පිහිටිච්ච තැනක් කියලා අපිට හිතෙනවා. මොකද ලෝකේ ස්වභාවිකවම අලි නාමන එකම ස්ථානේ මම දන්නන හැටියට. ඒ නිසා ඒ ඉදිරිපසම පිහිටලා තියෙන හෝටලයක් විදිහට තමයි අපි මේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ඔබ කිව්වා වගේ කාමරයකට ගියාම කාමරේ ඉඳන් අලි ටික බලන්න පුළුවන්. ඊට පස්සේ රූම් එක එළියට ගියාම බල්කනිය තියෙනවා. බල්කනිය ඉඳන් අලි ටික බලන්න පුළුවන්. කැම කණ්ඩ ගියාම කැම කණ්ඩ තියෙනවා බැලිය හැකි. ඒ වගේම තමයි පූල් එකට ගියාම පූල් එකේ ඉඳන් බැලිය හැකි. ඒක තමයි අපේ හෝටලේ තියෙන විශේෂම විශේෂත්වය. කොතන ගියත් පේන්නේ අලි. ඔව් කොතන ගියත් පේන්නේ අලි. ඇත්තටම ඒක අත්දින්න තමයි මේ අපි ඉන්නවල කියන ගමට එන්නේ මිනිස්සු. ඒක දෙස් විදෙස් දෙකොටස්ම දෙකොට්ටාසයම එනවා මේ මෙතන. ඒ නිසා ඒක අපිට ඉතින් ඒ පැත්තෙන් අපිට ආසියාකුත් වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි ඇත්තටම මේ හෝටලේ තියෙන විශේෂත්වය. මොකද අපි ඇත්තටම ඒ අත්දැකීම විඳ ගන්න ආසයි, අත්දැකීම විඳ ගන්න තමයි ආවේ. ඔයාගේ කාමරයෙන් එළිය බැලුවම පේන්නේ අලිනානෝ. ඉතින් ඒක මං හිතන්නේ මම මේ හෝටලෙටම එන්න ඕනේ. මම මේක පේන්න නන්නේ. ඔව් මං හිතන්නේ වැඩිපුරම පේන්නේ අපේ හෝටලෙට. මොකද අලි ඇත්තටම අපි කාමරේ ඉඳන් බලපුවම අලි පිටේ ඉන්නා වගේ තමයි පේන්නේ අපි. ශ්‍රී ලංකේ දේශීය සංචාරකින්ට අපි විශේෂ වට්ටම් යටතේ පහසුකම් සපයලා තියෙනවා මේ වෙනකොට. කොහොමද මේ දවස්වල තියෙන මාකටින් ඉල්ලුම කොහොමද මේ දවස්වල රූම්ස් වල? ඔව් ඇත්තටම අපි කාමරයක් ඇත්තම කිව්වොත් අපේ කාමරයක් ගන්න බැරි මට්ටමකට තියෙනවා. මොකද මේ විතරම ඕ බුකින් යනවා අපිට සෑහෙන යනවා.
කලින් බුක්කරගන්න එක තමයි වටින්න කියලා මට හිතෙනවා. මොකද සමහරලාට අපහසුතා ඉදින මෙතන ඇවිල්ලා හිතේ තියාගෙන ඇවිල්ලා මෙතෙන්ට ආපුවාම මේ කාමරයක් නැති මට්ටමක් තියෙන බොහෝ විට. ඉතින් අපි එහෙනම් අද හොටෙල් එලිෆන් පාර්ක් එකේ ඉඳලා හෙට උදේම පින්නවලට ගිහිල්ලා අපි අලි බලන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. බොහොම ස්තුතියි ශාන්ත මහත්මයා. බොහොම ස්තුතියි. අපි එහෙනම් යන්නම් ඉතින් හොටෙල් එක පැත්තට ගිහිල්ලා බලන්න. බලන්න ඉතින් කියලා බලලා. එලිෆන් පාක් හොටල් එකට ආවතින් පින්නවල මේ දර්ශනය මේ විදිහටම බලන්න පුළුවන්. ලංකාවේ තියෙන හොඳම ප්ලේස් එක මේක. මේ සුපිරි අත්දැකීමකුත් එක්ක මේ බෙට්ටොක් සුරුදුළුම් වෙනුවෙන්. පින්නවලට එන හැමෝටම මෙන්න මෙතෙන්ට ඇවිල්ලා මෙන්න මේ වගේ පළතුරු වට්ටියක් අරගෙන මෙතන ඉන්න අලින්ට කවන්න පුළුවන්. එතකොට මේක රුපියල් 590 590ක් දීලා මේකක් අරගෙන යන්න පුළුවන් නේ. අයින් කවලා යන්න පුළුවන්. එතන මේ වගේ ටිකට් එකක් තමයි අරගන්න තියෙන්නේ. රයිට්. ඉතින් මගෙන් නම් ගිහ කවන්නද? ඉතින් දැන් මේ ඉන්නේ මැනිකා. ඕලොන්න මතකද අපි මෙයාව තමයි නෑව්වේ. මෙයාගෙන් තමයි මම නෑවෙත්. සාමාන්‍ය එකපාරට අලි ගොඩක් මෙතෙන්ට එනවද මේ ස්ථානෙට? දොළයෙන් පස්සේ එක්කෙනයි. අලින්ට ඇවිල්ලා කවල ඒගොලොත් එක්ක ඔන්න ඡායාරූපයක් අරගෙන ඒගොලොත් එක්ක පොඩ්ඩක් විනෝද වෙන්න ඉතින් පින්නවලට ඇවිල්ලා මේ විදිහට පළතුරු කවල අපි යන් තව ඇතුළ තව වැටියක් තියෙනවා. දැන් අපි පින්නවල ඇතුළට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අර අපි කලින් හිටිය ස්ථානයේ තමයි පළතුරු ආහාරයට දෙන්න පුළුවන් අලින්ට. ඊට පස්සේ දැන් අපි මේ යන්න හදන්නේ ආපහු අලි ඉන්න ඇත්තක් බලන්න. සාමාන්‍යයෙන් පින්නවල වාර හතරකට දවසේ වාර හතරක් තුළ අලි නාන්න යනවා මහාවයට. ඉතින් මහාවයට යන්නේ සාමාන්‍යයෙන් උදේ 8:00 වැඩිහිටි වයසේ පසු වන අලි යනවා. ඊට පස්සේ ඒ සමගම ඇත්තු යනවා. පස්සේ ඒගොල්ලෝ ආවට පස්සේ තරුණ අලි සෙට් එක යනවා. ඊට පස්සේ තරුණ අලි සෙට් එක ආපහු පස්සේ ආපහු වැඩිහිටි අලි සෙට් එක යනවා. මේ වගේ ඒගොල්ලෝ වාර දෙකකට ස්නානය කරන්න නැත්තන් නාන්න මහවය පැත්තට යනවා. ඉතින් එහෙම ඇවිල්ලා එක සෙට් එකක් එක පෙස් සෙට් එකක් එනවා මගේ ඉස්සරහ තියෙන අපි පළතුරු කාපු ප්‍රදේශයට. ඊට පස්සේ අනිත් අලි පිරිස මෙන්න මේ පැත්තට තමයි එන්නේ. ඉතින් අපි ඒ පැත්තක් ගිහිල්ලා බලමු. මේ වෙද්දි අලි ගොඩක් එතන ඉන්නවා.